සුබ මධ්‍යනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම සුපන් භාග්‍ය විරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජාතික විකිනන පනත් කෙටුම් පතට කතානායක අත්සන් තබයි ජනපති චෝචියාවේ නිල සංචාරයක ඇමරිකා රුසියා ජනපතිවරුන් අතර එකඟතා රැසක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනත් කෙටුම් පතට කතානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිබෙනවා කතානායකවරයා අද පෙරවරුවේ ඊට අත්සන් තබූ බව කතානායක මාධ්‍යංශයේ නිවේදනය කරනවා කතානායකවරයා අත්සන් තැබීමෙන් පසුයි මෙම පනත ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාව බලා පිටත්ව ගියා ඒ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගී වීමටයි ඒ සම්බන්ධයෙන් ජෝර්ජියාවේ සිට තොරතුරු ගෙනෙන්නේ ජනාධිපති මාධ්‍යංශයේ චමුදිත සමර වික්‍රම අල්ලස දූෂණය නාස්ති අවම කරන විනිවිද භාවයකින් යුතු පාරදෘශ්‍ය භාවයකින් යුතු පාලන තන්ත්‍රයක් මේ ගෝලීය වශයෙන් ලෝකයේ අදටත් උත්තර සොයමින් සිටින ප්‍රශ්න පත්‍රය විශේෂම 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ සඳහා සාධනීය පිළිතුරු සොයාගෙන මේ සිටිනවා මාමේ සිටින ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවර විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව පස්වෙනි වතාවට රැස්වීමෙන් පිළිතුරු සොයන්නට අපේක්ෂා කරන්නේ අන්න ඒ කාරණාව සඳහාමයි ලෝකේ රටවල් 75ක රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තු නියෝජිතයන් අමාත්‍යවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් සමාජයේ සයිබල ගැන් විය හැකි කණ්ඩායම් මාධ්‍යවේදීන් මේ ජෝර්ජියාවේ ටිබිලිසි නුවර සිට මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සොයන්නට කල්පනා කරනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් ප්‍රථම වතාවටයි මෙවැනි සමුළුවක් සඳහා ආරාධනාවක් ලබන්නේ. ඒ ඉතාම සුවිශේෂයි. විශේෂයෙන්ම මේ සමුළුව සඳහා සහභාගී වීම සඳහා අද පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි නුවර ෂෝටා රොස්ටවෙලි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු නියෝජිත කණ්ඩායම ටිබිලිසි නුවරට සපත් වුණා. විශේෂයෙන්ම හෙට දවසේදී මේ රාජනායක සමුළුව ආරම්භ වීමට නිමිතයි මේ රාජනායක සමුළුවේදී පැවැත්වෙන සාකච්ඡා සභා නොවේසනම් පැනල් ඩිස්කෂන්ස් වලදී මේ රාජනායකයන් අතරින් ගරු ජනාධිපතිතුමා තමන්ගේ රට විශ්දහා ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරනවා ඇති බන්ධනාගාරගතව සිටියදීත් මධ්‍යවයේ ජාව ආරම් සිදු කරන අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තම අත්සන යොදන බවට ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ස්ථාන කීපයකදීම අදහස් පළ කෙරුණා හිරගෙදර ඉඳන් ලංකාවේ කුඩු පාලනය කරනවා එහෙමනම් මේ අය එල්ලන්න මම අස්සම් කරන්නත් සූදානම් කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා හොරකමෙන් වංචාවෙන් දූෂණයෙන් මේ රට බේරගන්න අපේ දරුවන්ට සුබවාදී රටක් ඇති කරන්න එතුමට ඕන එකක් තියෙනවා අපේ රටේ තමයි මේ වගේ බොහොම ලිහිල් දරුවන් තියෙන්නේ දෙන්නෙකුට තුන් දෙන්නෙකුට මේ වගේ දරුවමක් දුන්නොත් මයිතර අපිට මේ තියෙන භයානකකම බරපතල තත්ත්වය අපිට අවම කරගන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම කාන්තාවන් දරුවන් වෙනුවෙන් මේක හොඳ ක්‍රියාමාර්ගයක් කියලා මම හිතනවා මරණය දඬන්නේ ක්‍රියාත්මක කරන් ඔය බරපතලම කුරුජාව ආරංකරුව 10 දිනක්වත් අඩු ගන්න ඊළඟ මාසය තුල එල්ලලා මරන් අපි ගරු ජනාධිපතිතුමාගේ මතයට එකඟයි පොඩු කරුවන්ට පොඩු ජාව ආරංකරුවන්ට මරණ දඬුවම දෙනවා නම් හොඳයි හැබැයි මේකේ ඇත්ත මරණ දඬුවමට ලක් වෙන්න ඕන ඉන්නේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ පාදුරෝම එතනින් පටන් ගන්න ඕනි ඒකත් තමයි කියන්නේ අපරාධ රැල්ලක් පවතින බවට ඇතමුන් ගෙන යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා. මේ වර්තමානයේ ආරක්ෂාව පිළිබඳ නොඑක් දෙනා නොඑක් මත පළ කළා. 2003 වසරේදී මේ රටේ වාර්තාගත අපරාධ ප්‍රමාණය 55000ක් විතර වෙනවා. 2017 වසරේදී වාර්තාගත අපරාධ ප්‍රමාණය 30000. අපරාධවල යම් අඩුවීමක් තිබුණත් සමාජයේ මතයක් ඇති කළ තියෙන ජනමාධ්‍ය විසින් අපරාධවලට විශාල තැනක් ලබා දීලා ඝාතන, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය අපරාධ ආදියට රටේ මහා අපරාධ රැල්ලක් තියෙනවා. බත්තරමුල වෝටර් සේජ් හි පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සහ චීනයේ සමාගම් දෙකක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමයි මෙහිදී සිදු කෙරුණේ. චීන සමාගම් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලදී භෞතික හා මානව සම්පත්වල ආරක්ෂාව සඳහා වගකිව යුතු ආරක්ෂක ක්‍රමවේදයක් ස්ථාපනය මෙයටතේ සිදු කෙරුණු ඇති. පසුකිය රජයේ සමයේ සංවර්ධනයේ රඳා පැවතියේ කොමිස් මුදල් මත බව වමේ කේන්ද්‍රික ඇඳුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව ප්‍රකාශ කළා.
නාමල් රාජපක්ෂ මහත්තයාට අනුව සංවර්ධනය කරන්න නම් දූෂණය තියෙන්න ඕනේ නැත්නම් කොමිස් තියෙන්න ඕනේ වංචාවන් තියෙන්න ඕනේ අපි දන්නේ නැහැ මේ කියන්නේ මහත්තයෝ කාගේ සංවර්ධනයද රටේ සංවර්ධනයද ඔබතුමන්ලාගේ පවුලේ සංවර්ධනයද රාජපක්ෂ මහත්තයා නොකිය කියන්නේ අපි සංවර්ධන සැලසුමක් කරනවා නම් ව්‍යාපෘතියක් කරනවා නම් ඒකෙන් කොටසක් අල්ලස් වලට දෙන්න ඕනේ ඒකෙන් කොටසක් කොමිස් වලට දෙන්න ඕනේ ඒක තමයි රාජපක්ෂවරුන්ගේ ආර්ථික නිර්වචනය ඒ කියන්නේ Tamanට කොමිස් නොදෙනවා නම් අපි දන්නවා බොහෝ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළේ නැහැ උදාහරණයක් තමයි අර කසල කළමනාකරණය පිළිබඳ ව්‍යාපෘතිය ඒ ජපාන් සමාගමට යන්න උනේ මුකුත් හින්දා නෙමෙයි ඒ කුණු වලින් කොමිස් ගන්න බැරි වුණා කුණු කන්දක් හැදුනා අන්තිමට කුණු කන්දට යට වෙලා මිනිස්සුත් මැරුණා ලෙඩාමලත් බඩසුද්දයි නව ව්‍යවස්ථාවක් සඳහා පෙළ ගැසෙමු යන්න තේමා කරගත් සම්මන්ත්‍රණයක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළා. කමල් ගුරුරත්න, අගාලි මේජර්, ඔය වගේ සරත් විරසේකර තනිකර මිලිටරි මානසිකත්වයක් සහිත ඒකාධිපති මානසිකත්වයක් සහිත මිනිසු තමයි මේ විදහාක ජනාධිපතිවරයෙන් පෙනෙන්නේ. අපිට ආදරෙත් නෙමෙයි. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලන්ගේ ගමන්ට බාධා වෙන හැම කෙනාටම පහර දෙනවා. මේගොල්ලෝ අපිට පහර දෙන එක හිතා ගන්න පුළුවන්. හැබැයි බලන්නකෝ දැන් මේ අපේ වෙල්ගම් මහත්තයරත් ගහනවා. කවුද ගහන්නේ රජිත් ප්‍රසන්න දැන් මේ බස් ඩ්‍රයිවර් කෙනේ CCTV එකෙන් හොරා කෑවා එහෙම අපහාසයක් කරන්න තරම් අජිත් ප්‍රසන්නලා ඉස්සරහට එන්නේ කොහොමද ඔවුන් හිතනවා ගෝඨාභය ජනාධිපති කරගත්තොත් ඔවුන් තමයි ගෝඨාභයගේ ළඟම කවය වලල බවට පත් වෙන්නේ කියලා නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳ වැටලා තිබුණා. අධිකරණ ස්වාධීනත්ව විනාශය අග්‍ර විෂකාරතුමිය එළෙව්වා. විවල් විවංශය වගේ ආයේ නඩු අහලා. ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය කියලා. ඒකාධිපති බලතල තියෙනවා. අපිට අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විධායක ජනාධිපති බලය අවශ්‍ය කරන්න ඕනේ. උන්නාසලා දන්නවා දැනටත් එක එක්කෙනා ඉන්නවා රජවරු ඕනේ කියලා අපිට. හිටපු ජනාධිපතිවරයාව රජ කෙනෙක් විදිහට අභිෂේක කරන්න බැලුවා. දැන් ඒකාධිපතිව ගේන්න බලනවා ඒත් රජවරු විදිහට. මෙන්න මේ විදිහේ මානසිකත්වයක් තියෙන රටකට තනි පුද්ගලයෙක්ව විරාජමාන කිරීම ඉතාමත්ම භයානකයි ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා. ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ බලය එක පුද්ගලයෙකුට ඒකරාශී වෙන්න නොදී පුළුවන් තරම් බලය සාමූහිකව අභ්‍යාස කළ හැකි ක්‍රම අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති ජනතාව වෙත නිවාස ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ ඇතුළු රටපුරා යෝධ සංවර්ධනයේ තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන්. අම්පාර දමන කුරුඳුගම සහ මෝසිරිගම යන ගම්මාන දෙක ජනතා අයිතියටපත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 43කට අධිකයි. මෙය වත්මන් රජය යටතේ ඉදි කෙරුණු 91 වන සහ 92 වන ආදර්ශ ගම්මාන වනවා. රාජ්‍ය අමතිනි ශ්‍රියානි විජේ වික්‍රම, නියෝජ්‍ය අමතිනි අනුමා ගමගේ යන මහත්මින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මුළු රටේම උදා ගම්මාන 2500ක් අපි ආරම්භ කරනවාමයි කියන්නේ. හාලියල දෙහිවින්න මැද අරාව වත්ත මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය සිදු කෙරුණේ. මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් තමන්ට ඉමහත් සැත සැලසෙන බව ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා. මේ ගමේ මීට පෙර කීප වතාවක්ම ඉල්ලුම් කරලා තිබුණා. කෙසේ වෙතත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විදේසිරි මහත්තයාගේ නායකත්වයෙන් අද මේ ගම්මානයේ ඒ මාර්ගය මුල්ගල් තැබීමේ උත්සවය ඉතාමත්ම සාර්ථකව සිදු වුණා. දැනට පවතින රජයට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අප දෙහිවින්න ගම්මානයේ පාර ඉදිකිරීම සඳහා විශාල මුදල් පරිත්‍යාගය අපහට ලබා දීලා තිනවා. අත් වශයෙන්ම යහපාලන රජයටත් ගරු චමින්ද විජේසිරි මහත්තුමාටත් අප ගම්මානයේ සියලුම පාක්ෂිකයන්ගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. මේ ගම්මානේ නම් ගොඩාක් දෙනෙක් ගොවිතැන් කටයුතු සහ තේවතු කර්මාන්තය තමයි නියැලෙන්නේ. ඔවුන්ට තේදළු නෙලලා වාහනේට සපයන්න ලොකු දුරක් හිසබරින් ගෙනියන්න වෙලා තිබුණා. ඒ වගේම තමයි අස්වැනු ලබා ගන්න එම භූමිවලට කුඹුරුවලට පොහොර ගෙනියන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනියන්න ලොකු අපහසුතාවයක් තිබුණා මේ මාර්ගයේ. හිසබරින් තමයි හැමෝම මේ කාර්යය ඉෂ්ට කරගත්තේ. මේ මාර්ගය හැදුනට පස්සේ හැමෝගෙම මේ ලොකු ගැටලුව විසඳලා යයි. නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවට ලැබුණු තොරතුරක් මත වයස අවුරුදු 20 25 වයසේ පසුවන නේපාල ජාතිකයන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 30 33 වයසේ පසුවන චීන ජාතිකයන් දෙදෙනෙක් ගුවන් මඟින් මුම්බයි බලයාමට පැමිණීමේදී තමයි රේගු බාරයට ගත්තේ. ඒ අනුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන්වල තමන්ගේ සාක්කුවල සංගවාගෙන තිබුණු විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව ඇමරිකානු ඩොලර් 170,000ක් පමණ වන විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. මෙහි වටිනාකම රුපියල් මිලියන 27ක් එනම් දළ වශයෙන් ලක්ෂ 276ක් පමණ වෙනවා. ඇතමුන් සිදු කරන නොමනා ක්‍රියා හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වෙනවා. ප්‍රධාන මාර්ගයක් අසලට ගෙනවිත් දමා තිබූ දෙබර කූඩුවක් හේතුවෙන් පානදුර මාධුපිටිය ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්වුණා. පානදුර දිබ්බැද්ද මාර්ගයේ මාධුපිටිය කුඹුරසලට කිසියම් පිරිසක් පොර උරේක බහා දෙබර කූඩුවක් ගෙනවිත් දමා තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. මාර්ගයේ ගමන්ගත් පුද්ගලයන් 20 දිනකට වැඩි පිරිසක් දෙමරුන් පහර දීමෙන් තුවාල ලබා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි දෙන්නා යියේ මම මේ දෙන්නාට මම යන්න මෙයාලා බෙදගෙන ගියා පස්සේ තමයි මට පැය කමාර පස්සේ මට අමාරු වුණේ. ඊකට දෙන්නාම බෙදුත් තිද්දා. දැන් 20 දිනකට විතර එනා තියෙන මෙතන දෙබරු ටික. කවුර කඩලා ගෙනත් දාපු ඒවා ගියා. පෙරේදා ළමයි දෙනකොට එනා තියෙන මෙතන. සතියක් විතර වෙනවා මේ කුණු දාන්න මේ ඔය දෙබරු කූඩේ ගෙනත් දාලා. හරි අමාරුයි මේ ප්‍රශ්න විසඳගන්න මේ 20කට වැඩිය දැන් මේ වෙනකොට තුවාලකාරයෝ පඳුර ඉස්පිතාලට ඇතුල් කරලා තියෙනවා. සාමාන්‍ය මිනිහෙකුට බෑ මේක කරගන්න නැත්නම් අපි කරගන්නවා. මම හිතන්නේ කවුරු හරි සුදු කෙනෙක් આવොත් හොඳයි කියලා. කිසිම හේතුවකින්වත් 26 වන දින පාසල් වසා තැබීමට ඉඩ තබන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිය පිළිබඳ සහකාර ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. අවුරුදු 15ක අගතියටපත් වෙච්ච පාර්ශවයට මේ මූල්‍ය වන්දේ විතරයි අපි අනුමත කරලා තින්නේ ස්වාධීන මණ්ඩලකින්. පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ අගතියට අසහනයට වැඩතහනංගකට ලක් වෙච්ච විවිධ ගුරුවරුන්ට මේ 26 වෙනිදා ඉස්කෝල වහනවා කියලා. මේ රටේ ගුරුවරු මොඩියෝ නෙවෙයි. රුපියල් 10,000ක වැටුප්පටි කරලා ගුරු සේවයේ වටිනාකම පාසල් පද්ධතිය දේශපාලනීකරණයෙන් තොරව අලුත් වෙනසක් අධ්‍යාපන පද්ධතියේ නව ලෝකයට ගැලපෙන දරුවන්ට ලබා දෙනවා. ගුරුවරුන්ට ඉදවල වුණත් එහෙමයි. 26 වෙනිදා පාසල් වහන්නේ නැහැ. මේ ගුරුවරු නැවද වැරදි මතවලට අහුවෙන්නේ නැහැ කියන විශ්වාසය අපි තුල තියෙනවා. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනිත්ති මහතා අතුරු නිලධාරීන් පිරිසක් ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ව්‍යාපෘති පිළිබඳ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වුණා. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුආයේ රෝස තිරුවානා නිධිය ගැනීමේදී සිදුවන අක්‍රමිකතා රැසක් පිළිබඳ සොයා බැලීමට කෝප් කමිටු නිලධාරීන්ට මෙහිදී හැකි වුණා. ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාවේ මෙන්ම සෙම්බුවත්ත සංචාරක මධ්‍යස්ථානයේ පවතින අක්‍රමිකතා ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. ඇල්කඩුව වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව ඉදිරියේ ලබන 20 වනදා පෙනී සිටින ලෙස දැන් වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා සඳහන් කළේ. දැන් කෙටි විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඉඩමක නිර්වෘල්භාවය එහි සම්පූර්ණ අයිතිය ජනතාවට ලබා දීම පිළිබඳව අපේ රජය ජනාධිපතිතුමත් අගමැතිතුමත් හොඳින් වටහාගෙන තිබේ. ඒ නිසා අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් හැටියට මේ හැම කෙනාටම කඩිනමින් ඔප්පු ලබා දීමට හිමිකම්පත් ලබා දීමට අද වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මීට සමගාමීව අපි රජයේ ඉඩම් වලටත් හිමිකම්පත් ලබා දීම වේගවත් කරනවා. ඒකට තමයි ඊළඟ සාකච්ඡාව අපි පවත්වන්නේ. ගම්පහ දිසාලේකම් කාර්යාල සංකීර්ණයේ ඉදිකරුණු දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලය ව්‍යුර්ථ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 11ක් පමණ වැය කර තිබෙනවා. අමාත්‍ය සරත් ෆොන්සේකා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මන්නප්පෙරුම, එඩ්වර්ඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වනාතවිල්ලුව කල්පිටිය සහ පුත්තලම යන ආසනවල ජනතාවගේ ඉඩම් ගැටලු සොයා බැලීම සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලුවලට මාස 3ක් ඇතුළත විසඳුම් ලබා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටියා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලුණුගම්වෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලුණුගම්වෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් එහි කටයුතු පිළිබඳ සොයා බැලුවා.
උද්‍යානය තුල අලි ගාල් කර තැබීමට විශේෂිත ප්‍රදේශයක් වෙන් කෙරෙන අතර අමාත්‍යවරයා ඒ පිළිබඳව විමසා බැලීමටද කටයුතු කළා. ඒගොල්ලෝගේ සිහින සැබෑ වෙනකන් නැහැ. මොකද ජනතාවට අමතක වෙයි කියලා හිතන්න බෑ බැසිල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා කරපු දේවල්. ඒගොල්ලෝ පිරිසිදු මිනිස්සු නෙවෙයිනේ. එයාට තොරුන්ටම් බාර දීලා වැඩක් නැහැනේ. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරේ මේ රටේ හිටුව පාලකයා. එතකොට මේ රට වටේම ගියා මාස දෙකක් වැඩිම ක්‍රමවේදයක් නැතුව පරිසරය විනාශ කරමින්, ජාවාරම්කරුව ගොඩනගමින්, නොයෙක් ව්‍යාපාර කරමින්, වනාන්තර විනාශ කරමින්, වනජීවීන්ට හිංසා කරමින් වැඩ කරලා තියෙන හම්බන්තොට. සතෙක් වෙලා උපදිනේක හොඳයි. අර වගේ හොර ජාවාරම් කරලා උපංගම උපම්බිය පවා විනාශ කරන හොර දේශපාලනඥයෙක් වෙනවට වඩා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප් පිරුම සහ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී.සී. සූර්යබණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පරිසරය රැකගැනීම ලෝකයේ ප්‍රමුඛ අවධානය දිනාගත් මාතෘකාවක්. සංවර්ධනයේ ඉලක්ක වෙත ළඟාවීමේදී වඩාත් බලපෑමට ලක්වන්නේ ජල මූලාශ්‍ර සහ ගංගාවන්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායික පාරාදීසයක් සහන ණය වැඩපිළිවෙලට පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමයක්ද ඇතුළත් කර ඇත්තේ මෙහි අනාගත අවශ්‍යතා අවබෝධ කර ගනිමින්. පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙලට ඇතුළත් කර ඇත්තේ විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය පහසුකම් යටතේ. රට තුල බොහෝමයක් ජලාශ සහ ගංගාවල ජල දූෂක මට්ටම් පෙර නොවිරු ලෙස ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන් කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය කිසිදු පිරිසිදු කිරීමකින් තොරව ජල මූලාශ්‍ර වෙත මුදා හැරීම ප්‍රබල ගැටලුවක්. කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජලය සපේන කැරණිගඟට අපද්‍රව්‍ය මුදා හරින කර්මාන්ත ශාලා හිමියන්ට පරිසර හිතකාමී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් සකස් කිරීම සඳහා පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම කලපු ආශ්‍රිත පද්ධතීන් සංචාරක ආකර්ෂණය ඇති කිරීමට බොහෝ වැදගත් ස්ථානයි. බොහෝමයක් කලපු ආශ්‍රිතව පිහිටා ඇති හෝටල් සහ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය ඍජුවම කලපුවට බැහැර කිරීම නිසා පරිසර පද්ධතිය විනාශ වනවා පමණක් නොව සංචාරක කර්මාන්තයටද අහිතකර ලෙස බලපා තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන ඉදිරි වසර කීපය තුළ ප්‍රධාන ගංගා සහ කලපුවලට අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීම සඳහා අදාළ හෝටල් සහ කර්මාන්ත ශාලා වෙත සහන ණය ලබා දීමට නියමිතයි. මෙම ණය යෝජනා ක්‍රමය පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය තුනට සමගාමීව ක්‍රියාත්මක කරනවා. එයට තේ ලබා දෙන උපරිම ණය ප්‍රමාණය රුපියල් මිලියන 3ක්. ඒ සඳහා අය කෙරෙන්නේ 6.5% පොලි අනුපාතයක් පමණයි. ආපසු ණය මුදල ගෙවීමට වසර 10ක කාලයක්ද ලබා දී තිබෙනවා. එම ණය ලබා දීම වෙනුවෙන් රජය 2018 වසරට පමණක් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10ක්. රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් මෙම ණය මුදල් ලබාගත හැකි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ තවත් තොරතුරු ඔබ වෙත ගෙනීමට අප සූදානම්. පෞලේ බරට පිරිමියා සමග හරි හරියට කරගහනට අපේ රටේ කාන්තාව එදා සිටම පුරුදු පුහුණුවේ සිටිනවා. වර්තමානයේ කාන්තාව සිය පෞල නඩත්තු කිරීමට ගන්නා වෙහෙසත් ඉමහත්. දුක් ගැහැට මැද පෞලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට වෙර දරන මේ කාන්තාවන් රටට අභිමානයක්. කල්පිටිය අර්ධද්වීපයේ කන්දකුලිය කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නිරත පිරිස ඉමහත්. කන්දකුලිය ධීවර ගම්මානයේ පමණක් පවුල් 150ක් පමණ ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ධීවර කර්මාන්තයයි. සැමියා ධීවර කර්මාන්තයේ නිරත වී උපයන සුළු මුදල ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නැහැ. එනිසා කන්දකුලිය ධීවර ගම්මානයේ බොහෝ කාන්තාවන් කලපුවේ මට්ටි ඇල්ලීම සිදු කරනවා. විශේෂයෙන් වාරකන් සමයේදී සැමියාටත් මුහුදු යාමට නොහැකි නිසා මෙම කාන්තාවන් උපයා ගන්නා මුදල පවුල නඩත්තු කිරීමට විශාල සවියක් වෙනවා. මට්ටි ඇල්ලීමට පැය 8කට අධික කාලයක් ජලයේ බැස සිටිය යුතුයි. මේ වෙහෙසකර කාර්යයේ නිරත වන බොහෝ කාන්තාවන්ගේ ඇඟිලිවල විවිධ ආබාධ හටගෙන ඇත්තේ වැඩි වේලාවක් දිය මත සිටීම නිසායි. මෙසේ අල්ලා ගන්නා මට්ටි තම්බා සකස් කර අලෙවි කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. මට්ටි අධි ප්‍රෝටීන ආහාරයක්ද වනවා. තැම්බූ මට්ටි කිලෝවක් රුපියල් 400ක මිලකට අලෙවි කරන බවයි කල්පිටිය කන්දකුලිය ගම්මානයේ කාන්තාවන් පවසන්නේ. පොඩි මේ පොඩි දරුවන් මත් අරන් ඇවිල්ලා ඉතින් තියාගන්න තැනක් නැති හින්දා අපි අරන් ඇවිල්ලා වලපේ තියාගෙන ওই මට්ටි ටිකක් කාරණා ඒක ඒගොල්ලන්ට වෙලාවට කැම ටික දෙන්න විදියුත් නැහැනේ. එදා වියදම මේව කරගන්න තමයි ඉතින් අපි මෙහෙම හාරන්නේ. මේක හැරුවේ නැත්නම් අපිට කන්නත් නැහැ මහත්තයා. ඔව්. ඒත් මම අපි අසරණ ඉන්නේ පොල්ලතු ගෙවල් වල.
පෙරදිනිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ තීරණයකට අනුව නැවත දැනුම් දෙනතුරු ඉංජිනේරු පීඨය తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉංජිනේරු පීඨයේ සියලු සිසුන් අද පස්වරු දෙකට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් විය යුතු බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ. කුලියාපිටිය දේකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහාවිහාරයේ සිව්මහල් භික්ෂු පුහුණු ගුණනගිල්ල අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාටින් විවෘත කෙරුණා. පහසුකම් රැසකින් සමන්විතවයි නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එම පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය අත්තන් ගණේෂ් ශාසන රතන ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහා ලේකකාධිකාරී ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානයේද මීට සමගාමීව සිදු කෙරුණා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අක්තපත්‍රය පිළිගැන්නුවා. විජිනිපත පිළිගැන්නුවේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතායි. මහා සංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. පුවත් කිහිපයක් ලොහඩින් දකිමු දැන්. බතික් කර්මාන්තය සඳහා පුහුණුව ලැබූ කාන්තාවන් 300 දෙනෙකු සඳහා එම කර්මාන්තයට අවශ්‍ය උපකරණ සහ රෙදි ලබා දීමේ වැඩසටහනක් අම්පාරේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් බතික් කපනායන ගම්මාන බිහිකිරීමේ වැඩසටහන යටතේ එය පැවැත්වුණේ. මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 20ක්. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අනුර බණ්ඩාරනායක පදනම මගින් දසවන වරටත් සංවිධානය කළ පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. මීට වසර දෙකකට පෙර තුර්කි හමුදා කුමන්ත්‍රණයෙන් මියගිය 251 දෙනෙකු හා විපතට පත් වූවන් සිහි කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් තුර්කි තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය AHM ෆෞසි ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්චා ඔස්වුහාදර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සංවිධාන කර තිබුණා. නව ලොවට වෙද දැනුම ආයුර්වේද විද්වත් කතිකාව සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය බණ්ඩාරවෙල නගර සභා පරිසරයේදී පැවැත්වෙනවා. ඌව පළාත් ආණ්ඩුකාර ආර්යබී රැකව සහ පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස ඊට සහභාගී වුණා. ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි එය සංවිධාන කරන්නේ. ගමට පොලිසිය කිරිඳිවැල ජංගම ප්‍රජා පොලිස් ස්ථානයේ සමාප්ති උළෙල පල්ලේගම ආනන්ද විද්‍යාලීය ක්‍රීඩා භූමියේදී පැවැත්වුණා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කර වසර 100ක් පිරීම නිමිත්තෙන් කොළඹ සහිරා විද්‍යාලයේ විශේෂ බාලදක්ෂ කඳවුරක් පැවැත්වුණා. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. විද්‍යාලයේ විදුහල්පති ටී මරික්කාර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික හෙළවුරුමේ අක්මීමන ආසනය සඳහා පක්ෂ ජනසභාව පිහිටුවීම එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනසභාව සඳහා නව සභිකයින් තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු නිලධාරීන් මෙහිදී අදහස් පළ කළා. දේව ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකට පෑන් පැපුවත් විකාශයේ සමගින් නැවත මුණ ගැසෙමු. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවි වෙත පිවිසෙන්න. සුබ දවසක්.